දැන් මේ යමක් අපිට දකින්න කියනවා, මේ යටිකිරු කළ කලය උඩුකුරු කර දැකීමක් කියලා එක හඳුන්වනවා. මේ ඉස්සරහා ටිෂු පෙට්ටියක් මට පේනවා. මට කියනවා ඒ පේන පෙට්ටිය දකින්න එක එක විදි උපක්‍රම. දැන් ඇත්තටම මේ දර්ශනය කියන එක එහෙම නැත්නම් ආර්ය සම්මාදිට්ඨිය පැත්තට යොමු වෙන කෙනෙක්ට විවිධ දේශකයන් වහන්සේලා විවිධ විදිහට මේ එක එක විදිහට මේක ඇහෙනවා. හැබැයි මේතනදී මේ පෙන්නලා දෙන හැම දේශකයන් වහන්සේ කෙනෙක් හෝ සද්ධර්මයේ පැත්තෙන් මේක පෙන්නලා දෙන්න උත්සාහ කරන ඕනෑම තැනකින් අහන්න ලැබෙන එකම දේ මේ දැන් බලන විදිහ වැරදි කියන එක. මේ ටිෂු බොක්ස් එක ඉස්සරහා පේනවා කියන එකත් මම දකින විදිහේ වැරද්දක් යම් ක්‍රමයකින් පෙන්වලා දෙන්නයි ඒ සියලුම දේශකයන් වහන්සේලා, මම මේ දේශකයන් වහන්සේලා කියලා වෙනවම නම් කරන්නේ, යථාර්ථ යථාභූත දර්ශනය වෙනුවෙන් බණ කියන දේශකයන් වහන්සේලා ඉන්නවා නම් ඒ හැමෝම කියන්නේ ඒක බලන මේ දැන් අපි බලන මේ පෙනෙන විදිහ දකිනවා, නමුත් ඒ දකීම වැරද්දක් තියෙනවා කියලා. අපි මේක සංකාර කියලා කියනවා. අවිද්‍යාපත්‍ය සංකාර විදිහටමයි අවිද්‍යාවෙන් මේ සංස්කරණයක් කරෙන්නේ කියලා තමයි ඒ කොයිතැනෙනුත් කියවෙන්නේ. දැන් ඒ කොයිතැනෙනුත් කියනවා කියලා මම වෙනම කිව්වේ මොකද මේ විවිධාකාර විදිහට බලන්න තමයි මේ කියන්නේ. එක තැනක කියනවා මේ විශාල වශයෙන් හැමෝම දන්නවත් ඇති මේ පොතක්. මේ පොතක් නෑ. මම ඉදිරියේ පොතක් නෑ කියලා කියනවා. දැන් මේ පොතක් නෑ කියන එක ඒ කියන එකේ යටි යථාර්ථය මේ පොතක් නෑ කියලා කීමව නෙමෙයි. අපි මේක තේරුම් ගන්නේ අර මොකද ඉදිරිපත් කරන ශෛලිය අනුව වරද්ද ගන්න තියෙන ඉඩ තියෙනවා එතන. පොතක් නැතිව නෙමෙයිනේ. ඒ මොහොතේ සකස් වීම ඉවර වීමක් වෙනවා කියන එකයි මේ චැනලෙන් බොහෝ විට පෙන්වලා දෙන්න බලන්නේ. මොකද ඒ යථාභූත දර්ශනය බලන්න භාග්‍යවතුන් වහන්සේ කිව්ව විදිහ ඒක. මොකද එහෙම නැත්තම් මේක ප්‍රශ්න මතුවෙනවා හොඳටම තමන්ටම. අපි මේ දකින ක්‍රමයේ ඇයි වැරද්ද කියන එක අහුවෙන්නේ නැහැ. මොකද පොතක් තියෙනවනේ. ඇයි නැත්තේ? නැහැ කිව්ව ගමන් එහෙනම් ওই මොකද තියෙන්නේ කියලා අහනවනේ. ඒ ප්‍රශ්නය හරිම සාධාරණයි. එතනයි අන්නේ යථාභූත දර්ශනය මතු කරන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන ක්‍රමවේදම අනුගමනය කරන්න ඕන ඒකයි. මොකද ඒක නැත්තම් මේ නොදන්න කෙනෙක් පටලව ගන්න. දන්න කෙනෙක් පටලව ගන්නෑ. දන්න කෙනෙක්ට ඒක තේරෙනවා මේ කියන්නේ නැහැ කියනවා නෙමෙයි. ඇත්තටම ඇත්තේද නැති නැත්තේද නැති මේ මොහොතක් ගැනයි මේ කතා කරන්න කියන එක දන්න කෙනෙක්ට තේරෙනවා. දකිනවා. අල්ල ගන්නවා. නොදන්න කෙනෙක් අතරමං වෙන්න ඉඩ තියෙනවා. මම මේ කියන්නේ මේ ක්‍රිටිසයිස් කරනවා නෙමෙයි. නමුත් එහෙමැනි තත්ත්ව මතුවීමට ඉඩ තියෙනවා. ඒකයි අපි මේ පිටක පැත්තෙන්ම මේක ගොනු කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද පිටකේ යම් යම් ට්‍රාන්ස්ලේෂන්ස් වල වැරදි තියෙන්න පුළුවන්. නමුත් අපිට අද දවසේ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය ඉතාම සුරක්ෂිතව ගබඩා කරලා තියෙන තැන තමයි මේ ආර්යයන් වහන්සේලා එදා ඉඳන් කටපාඩමින් පවත්වාගෙන ඇවිල්ලා ග්‍රන්ථාරූඪ වෙලා තියෙන මේ පිටක වහන්සේ. පිටකයේ තියෙන දෙයක් අපි බොරු කරන්න නැහැ. ඒක එහෙම නෙමෙයි කියන්න කිසිසේත්ම අපිට විදියක් නැහැ. කරන්නත් බෑ. මොකද පිටකය නිවැරදිව දැකපු කෙනෙක්ට එහෙම කියපු ගමන් එයාට කියන්න පුළුවන් නෑ ඒක නෙමෙයි හරි මේකයි හරි කියලා. මොකද හරි කියලා කියන එකේ මේ ඒකත් ආයි කියයි හරි කියන එකත් වැරද්දට සාපේක්ෂව නේද කියලා වගේ පැති. හැම දෙයක්ම සාපේක්ෂව නේ කියන ඒක එතකොට මට මතක් වුණේ තව සමහර තැන්වල කියවෙනවා මේ සාපේක්ෂව. මෙතන මේ එලියක් අවටක් එලියක් හැදුවොත් විතරයි ඇතුලක් හැදෙන්නේ. ඇතුලක් හැදුවොත් විතරයි එළිය හැදෙන්නේ. මෙතන ඇත්තටම මේ ද්විතාවයක් තියෙන්නේ. ද්විතාවයට ගිය ගමන් අපි අතරමං කියන ඔය එවැනි සූත්‍ර පවා තියෙනවා. නමුත් ඒක එතනදී ද්විතාවය පිළිබඳව පෙන්නලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ඔය ඒකායන මාර්ගයේ කියන අජ්ජත් බහිද්ද කතන්දරේමයි. ඉතින් එතනත් ආපහු ගැටලු මතුවෙනවා. දැන් ද්විතාවයක් නැද්ද මෙතන දැන්?
මගේ ටිෂු බොක්ස එකම ගමු. ටිෂු බොක්ස එක එතන තියෙනවා. මෙතන මම ඒක බලනවා. ඕක වෙන්නේ නැද්ද? දූතාවයක්නේ. දැන් එතන ආපහු කිව්වොත් අභ්‍යන්තර බහි බහි අභ්‍යන්තර බාහිරය කියලා දූතාවයක් මෙතන මම හදාගෙන ඉන්නවා. මම හදා ගැනීම හදන්න මේ මොහොතක් හැදෙනවා කියන එක තමයි මේ අපි කියන්නේ. අපි කියන්නේ භාගතුන් වහන්සේගේ පිටකයේ පෙන්වලා දෙන්නේ. අජ්ජත් බහිද්වා කායේ කායනුපස්සී විහෙරති. නමුත් ඇත්තටම වෙන්නේ සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැන ඒ කායන මාර්ගයේ. ඉතින් ඕනම විදිහකට ඕක විශ්ලේෂණය කරලා බැලුවත් අන්තිමට එන්නේ ඔය කොයිවත් උතනමයි. හැබැයි අර ප්‍රසන්ටේෂන්ස් වලදී ඒ කියන එක අහු කරගන්න මේ පෘථග්ජනෙක්ට තියෙන අමාරුකම ගැන අපිත් වග කියන්න වෙනවා කියන එක මම මේ පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ කියන දේශකයන් වහන්සේලාට මොකක්වත් නිසා නෙමෙයි, ඒ කියන දේශකයන් වහන්සේලා ඒක දැකලා දිනවා, මේක දකිනවා, මේ මොහොතක සකස් වීමක ඉවරයේ විතරයි කියන එක. නමුත් මේ මොහොතක සකස් වීමක ඉවරය කියන මේ ටිෂු බොක්ස් එක දැන ගැනීම, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ මොහොත පැහැදිලි කිරීමේදී පොඩි පැටලෙවිලි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක තේරෙනවා නම් ඒ දේශකයන්න් වහන්සේලාත් පිටකයේම භාවිතා කරන්න පුරුදු වෙනවා නම්, පුළුවන් වෙනවා නම් කිසිම අවුලක් මෙතන නැහැ. මොකද පැහැදිලිවම මේක කියලා දෙන නිසා භාග්‍යවතුන් වහන්සේ. අපි ප්‍රසන්ටේෂන්ස් වලට අපිට ඕන දේවල් මේකට දාගත්තට පස්සේ මේක පටලව ගන්න බොහෝ විට පෘථග්ජනයෙක්ට ඉඩ තියෙනවා. මොකද පෘථග්ජනයෙක්ට කොච්චර කිව්වත් ඔය ටිෂු බොක්ස් එකක් නෙමෙයි, උතන මොකුත් නැහැ, එහෙම නැත්නම් උතන දුවතාවයක් හදන නිසා යෝක වෙන්නේ කියන ඒවල පැටලව ගන්න ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේකට කියන්නේ එළියක් හෝ ඇතුළක් පනව ගන්න මේ මොහොත. ඇත්තම කියනවා නම් සමුදය ධම්මානුපස්සීවා මොහොතක්. ඒක වය ඒ මොහොතෙම වෙනවා කියන එක. ධම්මානුපස්සීවා කිව්වේ මොකද්ද? දත්තයක්. මේ දත්තයක් අපි සංස්කරණය කරන පංච උපාදානස්කන්ධ මොහොතක් සකස් වී ඉවර වීමක්මයි මේ නැවත නැවත වෙන්නේ මේ ආයු කාලයක කියන එකයි මේ අපිට නැවත නැවත කියන්නේ. දැන් මේක මෙහෙම බලන්න කියන්නේත් මොකද, මෙච්චරමත් මේ හැමෝටම මේක ටිෂු බොක්ස් එකක්නේ. කොහොම බැලුවත් මේක ටිෂු බොක්ස් එකක්. ඉතින් ටිෂු බොක්ස් එකක් බලන ක්‍රමයේ මේ වෙනස් කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ඉතාම පැහැදිලිව අපිට කියලා දෙනවා විවිධ ක්‍රමවේද වලින් බලන පිටකේ. මේක ධාතු වශයෙන් බලලා තීරණය කරන්න, මේක පංච උපාදානස්කන්ධයක් හැටියට බලලා තීරණය කරන්න, එහෙම නැත්නම් මේ ආයතන වශයෙන් බලලා තීරණය කරන්න අපිට උපක්‍රම කියලා දෙනවා. ආයතන වශයෙන් කියලා කියන්නේ නැවත වරක් එතන තියෙන මේ ඇසට ගැටෙන බාහිරය මේ මොහොතේ අපි ඇතුළ නාම රූප පත්‍ය විඥාන කරන හැටි. ඔය මොන සූත්‍රයෙන් ගියත් ඔතනම තමයි නවතින්නේ. නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප. විඥානයක් මෙතන තිබෙන්නේ නැත්තම්, මේ මොහොතේ හැදුනේ නැත්තම් අතන නාම රූපයක් තිබේද කියන ප්‍රශ්නෙට තමයි උත්තරේ හොයාගන්න වෙනවා. එතන නාම රූපයක් නොතිබේ නම් මෙතන මට විඥානයක් හැදෙන්න පුළුවන්ද? කොටිම උතන ටිෂු බොක්ස් එක තිබුණ නැත්නම් උතන බ්ලැන්ක් එකක් නම් අපි කිරුම හදට ගිය වෙනසෙක්ද බලන මොනවද ඉතින් මොකුත් නැහැ වාගේ. අන්න ඒ වගේ තත්ත්වයක් මම මේ සරල උදාහරණයක් ඇරෙ දෙන්නේ. ඒතර මොනවත් නැති තැනක මට යමක් හදන්නත් බෑ. මට යමක් හදන්න මොනවත් නැතුව තිබිලත් බෑ කියන එක වගේ බොහොම සරල පැත්තෙන් කිව්වදී. ඉතින් මේක තියෙනවවත් නැතිවවත් නෙමෙයි. ඒ මොහොතේ මට හදන්න පුළුවන්කමක් කියන විඥාණයට තියෙන පොසිබිලිටි එකක්, මෙතන විඥානයක් දැනගැනීමක් වීමේ පොසිබිලිටි එකක් තියෙන මොහොතක තමයි මම ටිෂු බොක්ස් එක හරි පොත හරි මොකක් හරි හදන්නේ. එහෙම නැත්තම් මම මල කඳා. දැන් ඔන්න ඔතෙන්ටයි ඔය අනිත්‍ය දර්ශනය මේ මොහොතක අනිත්‍ය හා කරවන්නේ. මෙන්න මේ අනිත්‍ය කියන එක අවබෝධ වූ කෙනෙක්ට මේ ටිෂු බොක්ස් එක තියෙනවවත් නැහැවත් කියන එකේ තරඟයකට යනවද, මම මෙතන ඉන්නවවත් නැහැ කියන එකේ තරඟයකට යනවද, මේකේ ඇති වැඩක් තියෙනවද, මේක තිබුණත් නැතත් මොන දේ වුණත් මේ මොහොතේ පවා නැති විය හැකි මේ සා අනිත්‍ය මොහොතකට මම හදන ඇලීම ගැටීම නේද
මේ සංසාරයක පැවැත්ම කියන එක තේරෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔය අවබෝධය හරියටම විශාල වැදගත්කමක් කරනවා අපිට ජීවිතේ. මොකද ඒක මොන ආකාරයෙන් අපිට මේව ඇහුණත් ඇත්තටම ඇසිය යුත්තේ මේ මොහොතේ සකස් වී ඉවර වෙන මේ එක්කෝ දකින, අහන, විඳින, හිතන රූප හැදිල්ලක් විතරයි මේ වෙන්නේ කියන එක. පංච උපාදානස්කන්ධ උදේවැය මොහොතක් පමණක්මයි මේ ලෝකයේම සහ මම කියන එක. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් ක්‍රම හැටියට ඔය විවිධ ක්‍රම වලින් ආවත් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ ඕකමයි. ওই තමයි යථාභූත දර්ශනය. ඇත්තටම වෙන්නේ ඒක. ඒක සයන්ස් ඩබල් ට්‍රිපල් වෙලාවත් බොරු කරන්න බෑ. මොකද සයන්ස් කියන එක හැදෙන්නේ ඒ මොහොතේ ඒ සිතිවිල්ලක් එක්කම තමයි. සිතිවිල්ලකින් තොරව මේ ලෝකයක් නැත කියන එක, ඒ කියන්නේ පරම සත්‍යෙම විය යුතුමනේ. ඒ සයන්ටිස්ට් කෙනෙක්ට මේ වෙලේ සිතිවිල්ලකින් ඒක තීරණය කරලා පරීක්ෂණේ නිරීක්ෂණ නිගමනය කරන්න බැරි වෙනවා නම් ඒක කොහොමද සයන්ස් අපිට එන්නේ විදියක් නැහැ. දැන් අපි හිතමු විද්‍යානු විද්‍යාවේ ඉතාම දියුණුවක් වෙලා දැන් මේ දවස්වල ඉතාම පොදු දෙයක්නේ මේ ටියුබ් එකක කියන්නේ බබෙක් පුළුවන් වෙනවා ටියුබ් එක හදලා මේ කලලයක් මේ ශුක්‍රාණුවක් සහයි ස්ත්‍රී මේකක් මේව කරලා ඒ ටියුබ් එකෙන් කලල දරුවෙක් කලලයක් තැම්පත් කරවන්න මව කෙනෙක්ගේ කුලියට ගත් මව කෙනෙක්ගේ ගර්භාෂයේ පවා. ඒතර ඒ ගර්භාෂයෙන් බිහිවෙන දරුවෙක් නැවත දරුවෙක්. දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්නේ දැන් ධර්මයේ බොරු වුණා නේද කියලා. කොහොමද බොරු වෙන්නේ? කොහොමද බොරු වෙන්නේ? ඒ කලලය කරපු ක්‍රියාවලියක් නැවතවරක් ඒ විදිහටම වුණා වෙනත් තැනක. ඒ මිසක් මේ වෙන කිසි දෙයක් වෙලා නැහැ. අර සූත්‍රවල මහානිදාන සූත්‍රයේ කියපු මේ දරුගැබක් ඇතිවීම පිරිමි හෝ ගැහැණුවෙක් දරුගැබක ඇතිවීම පිළිබඳ මහානිදාන සූත්‍රයේ ඒ කියපු විස්තරේ ඒ විදිහටම ඔයතන ටියුබ් එකක ගන්නත් අපිට පුළුවන්. ඒ ක්‍රියාවලිය එහෙමම තමයි. ශුක්‍රාණුක සහ ඩිම්බයක එකතු වීම කියන ක්‍රියාවලිය ස්වභාවිකවම විය යුතුමයි. ඔතන විතරක් නෙමෙයි ගහක කොළක ඔය ඕන තැනක ඔය පරාගණය වෙන්නෙත් ওই විදිහටම තමයි. මේ ස්වභාවය ස්වභාවික මේ ස්වභාවය ගැන වෙනස් කරන්න භාග්‍යවතුන් වහන්සේ කිසිසේත් ධර්මයේ දේශනා කළා නැහැ. අපිට කියන්නේ මේ ස්වභාවයක් බව අඳුන ගන්න. අපිට එතකොට ස්වභාවයම වෙන්න පුළුවන්. අපි මේක ඇඟට ගන්නෙ නැති කරනවා. ටිෂු බොක්ස් එක දැක්කොත් දැක්කා පමණ නැතත් එකයි මේක ඇඟට ගන්නෙ නැති වෙනවා. දැන් මම එතකොට මොකද වෙන්නේ? මම මේ බැඳීම් ඇලීම් වලින් ගැලවෙනවා. ඒ කියන්නේ වෙනම උත්සාහ කරලා අර ඕගතරණ සූත්‍රයේ කිව්වාගේ විශාල වශයෙන් වීර්යය අරන් විශාල වශයෙන් උත්සාහ කර කර මේකෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ. ගැලවීම තමන්ටම අත්විඳින්න පුළුවන් වෙනවා. ඇයි එතන ටිෂු බොක්ස් එකක් තිබුණා හෝ නැතා කියන එක ප්‍රශ්නේ තවදුරටත් මට ප්‍රශ්නයක් නෙවෙන නිසා. අපි මොකද කරන්නේ? එක එක දේශකයන් වහන්සේලාගේ පොතක් නැත, පොතක් ඇත, ඇත හෝ නැත නොවේය, මේ ඔක්කොම ද්වේතාවයක්ය. ඔය වැනි පටලැවිලිවල පැටලෙනවා. ඇයි අපිට බැරි භාග්‍යවතුන් වහන්සේ මේ කියලා දෙන විදිහට? ඔව් එලියක් අවටක් යයි යමක් මම මේ මොහොතේ පණවන සිතිවිල්ලකින් පැනවෙනවා මිස ඒ සිතිවිල්ල නොපැනවේ නම් ඒ තමයි අර අපි සිතිවිලි නොපණවන සමත භාවනාවේදී එකම අරමුණක සිත තැම්පත් කරන් මේ සංඥාවක් ඇත්තේ හෝ නැත්තේ හෝ තත්වයක සිඳීම. දැන් මේ දිහා බලාගෙන වුණත් අපිට ඒක කරන්න පුළුවන් ඇස් පියාගන්නේ නැතුව. අපිට මේ සංඥාවෙන් වැඩක් නැහැ. අපි ඒක සංඥාව අතහරිනවා, ලෙට් ඉට් ගෝ කරනවා මේ මොහොතේ. දැන් අන්නේ වගේ තත්ත්වයකට එන්න නම් හැබැයි මේ තත්ත්වය අඳුනගන්න වෙනවා. මේක ඒසා අනියත මොහොතක් පමණක්මයි කියන අපිට අර කිව්ව ඒකායන මාර්ගයේ අජ්ජත්ත බහිද්වා කායේ කායනුපස්සී විහෙරති, එහෙම නැත්නම් කායනුපස්සනාව එක්කම ඊළඟට තියෙන පදපේලිය අනිවාර්යයෙන්ම සමුදය වය
ධම්මානු පස්සීවා විහරති වෙන්න. සමුදේවය කායස්මින් විහරති වෙන්න. සමුදේවය ධම්මානු පස්සීවා කායස්මින් විහරති වෙන්න. ඔන්න ඔතනටයි අපි නවතින්නේ. සාමාන්‍ය ජීවිතයේදී කන බොන ඉඳින ඇවිදින වැඩට යන වැසිකිලි කැසිකිලි කරන ඔය ඕනෑම මොහොතක දැන් අපිට පුළුවන් වෙනවා කායස්මින් සමුදේවය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරතිව ඉන්න. විහෙරති කියන්නේ ඉන්නවා. දැන් මේ මෙන්න මේ ඉඳීම පුරුදු කරන කෙනෙක්ට තමයි ඔය ටිෂු බොක්ස් එක ඇත හෝ නැත හෝ කියන ප්‍රශ්නේ තවදුරටත් නැති වෙන්නේ. ඉස්සරහා එළිය හම්බ වෙන කෙනා අඳුන ගැනීමේ නෙමෙයි ප්‍රශ්නය. අඳුන ගැනීම මට මේක එළියේ ඉන්නවද මම මෙතන අඳුන ගන්නවද කියන ප්‍රශ්නේ යාට තවදුරටත් ප්‍රශ්නයක් නෙමෙයි. විසීම විචිකිච්ඡාවකින් තොරව යාට මේ මොහොතේ සකස් ජීවර වීම දකිමින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒකටයි ඔය කිව්වේ කායස්මින් විහෙරති කියලා. සමුදේවය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් එතකොට අපි මොකද කරන්නේ? සමුදේවය එන යන සිතිවිල්ලක් දත්තයක් සමග සම්බන්ධ කරලා අඳුන ගැනීමක් නොවෙනවා හැම නෙමෙයි. වෙනවා. ඇයි? මට ආයුෂයක් තියෙන නිසා. මට හුස්ම වැටෙන නිසා. හුස්මේ නිසා ආයුෂය, ආයුෂය නිසා හුස්මය කියන පැවැත්මක් මට නොවෙනවා නෙමෙයි මේ කය පැවැත්ින්නේ ඒකට. මේ කයේ පැවැත්ම මේ මොහොතේම නතර වුණා නම් දර කෝටුවක් වගේ මේ මොන ඇස් දෙක අරගෙන තිබුණත් ඒ මලමිනියට මේ මොකවත්ම අඳුන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ටිෂු බොක්ස් 10ක් වතන ගියලා තිබ්බත් මලමිනියකට ඇස් ඇරලා තිබ්බට ඒ පරාවර්තිත ආලෝකයේ විදිහටම වුණත් ඇතුලෙන් එයාට නාම හැදෙන්නේ නැහැ. රූප ඒ නිසා නාම රූප පත්‍ය විඥාන එතන වෙන්න විදියක් නැහැ. ඇයි? විඥානයක් සකස් වීමක් වෙන්න විදියක් නැති නිසා. ඔන්න ওই ටිකයි තේරුම් ගන්න ඕන. ඉතින් මේක මේ අපිට මෙච්චරටම මරණානුස්පතිය කියේ වඩන්න කියන ඕක. මේ මරණය කියන එක මේ මොහොතේ පවා විය හැකි තැනකට මේ පෞල් පන්සල් අරවා මේවා ඒව නොකරන්න කියනවා නෙමෙයි. ඒව සමාජ යථාර්ථයේ යහ ජීවනයේ පිණිස අර කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහට වැඩ කෙරෙද්දී කෙරීගෙන යනවා. සුදුසු රැකියාවක්, සුදුසු ජීවිත නිරතතාවක් ඒවයේදී අපිට නමුත් කර්ම ක්ලේශ හැදෙන්න විදිහක් නැහැ. ඒ මේක එතනින්ම අපි අතාරින නිසා. ඉතින් මෙවැනි ජීවිතයක තමයි පවතින්නේ මේ අරහත්වේ හිම නෙමෙයි. අරහත්වේ දක්වා යන මාර්ගයක ඉන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට කවදාද ඒක වෙන්නේ කියන එක ගැන ප්‍රශ්නයක් කරන්න අවශ්‍ය නැහැ. ඒක විය යුතු පරිදි වෙයි. නමුත් අපිට පුළුවන් වෙනවා අනිවාර්ය මාර්ගස්ත වෙන්න. ඒ මාර්ගයේ කිසිසේ දුක් හදන්නේක් නොවේ ඉන්න. ලෙඩක් වෙනවද? ඔව්, ලෙඩවීම වෙනවා. ලෙඩවීම ස්වභාවයක්. නමුත් ලෙඩවීමට දුක් වෙනවද? නැහැ. ලෙඩවීමට දුක් වීම කියන ස්වභාවය ඉවත් වෙනවා. අන්නේ ෆැක්ටර් එක විතරයි ඉවත් වෙන්නේ. දැන් අපිට අර කියන සියලුම දේවල් ඒ විදිහටම වෙනවා. කාර්යයක යනවද? ඔව්, කාර්යයක යනවා. රටේ තුටේ දේවල් ගැන කතා කරනද? ඔව්, රටේ දේවල් ගැන කතා කරනවා. ඒවකට කේන්ති ගන්නවද? කොහොමඩවත් නැහැ. ඒවට විශාල වශයෙන් කාලය යොදවනවද? කොහොමඩවත් නැහැ. වැඩිපුරම කාලය යොදවන්නේ මේ සීල, සමාධි, ප්‍රඥා කියන ගුණයයි මේ වැඩෙන්නේ. මේ ශික්ෂාව. මේ ශික්ෂාවල් වැඩෙන ධර්ම. ඒකයි විඥාණය දතේදු ධර්මයක්. මේ අපි දැනගන්නේ විඥාණය. දැන් අපි ඔය කිව්ව පිටිෂු බොක්ස් එකේ උදාහරණේ විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියන විඥානයේ සකස් වීම පිළිබඳ දතේසු ධර්මයේ අපි දැන ගන්නවා. ඊ දතේසු ධර්මයෙන් වැඩෙන්නේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව වැඩි යුතු ධර්මයක්. ඔන්න ඔය දෙකේ වෙනසවත් අදුර ධර්මෙන් අහු වෙනවා නම් මේ විඥානයේ තුලින්ම හදාගන්න ප්‍රඥාවට Tamanට ප්‍රඥාගෝචරව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කීව දේශකයන් වහන්සේලා ඒ කියන විදි, ඒ කියන භාවනා ක්‍රම, ඒ කියන ඇත නැත තත්වයන් තමන් තුලින් දකින්නයි මේ අවශ්‍ය වෙන්නේ. ඒ දැකපු ස්වාමීන් වහන්සේලා ඒ කියන දේවල් වල අඩුපාඩු හිවීම එහෙම නෙමෙයි. ඒ අඩුපාඩුව ඒ ස්වාමීන් වහන්සේලාට උනක් පෙන්වලා දී මේ කිසි වරදකුත් නැහැ. මොකද ඒ පෙන්නලා දෙන්නේ ඒ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් වල තියෙන වැරද්ද. ඒ නිසා අපිට මේ දන්නේම නැතුව මේ වැරදි පැත්තකට යොමු වෙ හැකිය කියන එක. ඒකයි භාග්‍යතුන් වහන්සේ
මජ්ජසූත්‍රයේ පැහැදිලිවම පෙන්ලා දෙන්නේ ඇත අන්තය වැරදී නැත අන්තය වැරදී ඒ අන්තවලට නොයා මජ්ජයට පැමිණෙන මධ්‍යයට පැමිණෙන මධ්‍යයේද අතහරින්න මධ්‍යයේ නොඇලී සිටීමයි අපි මේ කරන්නේ මේ ටිෂු බොක්ස් එක ඇත හෝ නැත හෝ නොවේයි මධ්‍යයට පැමිණෙන මේ මොහොතේ සකස් වී ඉවරවීමක් නමුත් මේ මොහොතේ සකස් වෙන ඉවර වෙන සිතවිල්ලද තුරන් කරන්න නොවේන ක්‍රමයක් හදාගන්න තමයි මේ මාර්ගයේ අරහත්ත්වය දක්වා යන ඵලය. අරහත්ත්වයේදී මේ සිතවිලි අමුතුවෙන් ඇද ඇද හදාගන්න තත්වයක් නොවන දක්තිය දක්වා මේ දුක් හදන්නෙක් නොවීම වර්ධනය කර ගැනීමයි එකම මාර්ගය. ඒක කිසිම සැකයක් නැහැ, කිසිම විචිකිච්ඡාවක් නැහැ. ඕනම දැනක ඕනම පිටකේ ඕනම සඳහනක් අරගන්න මට ලියන්න, මම උත්තර දෙන්නම්. මොකද ඒක ලියන්න ඒච්චරටම ඒකේ ප්‍රශ්නයක් තවදුරටත් විය හැකි නැති නිසා ඕනෑම ප්‍රශ්නයක් අහන්න වෛරයකින් තොරව අහනවා නම් වඩාත් හොඳයි. මොකද අනවශ්‍යයි තව කෙනෙක්ගේ වෛරයේ සිතුවිලි ඇති කර ගැනීම. මට ඇති නොවන එක වෙන මේකක් අනිත් කෙනෙක්ට ඇති වේ හැකි නිසා බොහොම සරලව ඒ ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. එතකොට අපිට පුළුවන් මේවා නිරාකරණය කරන්න මොකවත් නිසා නෙවෙයි, නිරාකරණය කිරීම තුළින් අපි හැමෝටම මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සද්ධර්මය හරහා මේ දර්ශනය හරහා නියම සම්මාදිට්ඨිය ආර්ය සම්මාදිට්ඨිය තුළින් ආර්ය අෂ්ටාංග මාර්ගය මතු කරගමින් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේම මේ භව ගමන නිමා කිරීම සඳහා ආරම්භක අඩිතාලම දමා ගන්න අපි හැමෝටම පුළුවන් වෙනවා කියන එක පැහැදිලිවම නැවත නැවත කියනවා. ඒ සඳහා අපි සියලු දෙනාටම වාසනා ශක්තිය ධෛර්යය වීරිය ලැබේවා. තෙරුවන් සරණයි.